අලුව ඔක්කොටම සුබ දවසක් වේවා. අපේ චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම අදත් අපි ඔයාලත් එක්ක වීඩියෝ එකකින් එකතු වෙනවා. අද මොනවා ගැනද අපි කතා කරන්න යන්නේ? ඔයාලා අහලා තියෙනවද ලේයර්ස් ගැන? ලේයර් එකක් කියන්නේ මොන වගේ එකකටද කියලා බලමු. මෙන්න මේ වගේ හැලට තමයි ලේ එකක් කියලා කියන්නේ. ඔයා හිතන්න ඔයාට හවුස් ප්ලෑන් එකක් ඇඳ ගන්න ඕනේ කියලා. එහෙමනම් ඔයා ඒකේ තියෙන වෝල්ස්, වින්ඩෝස්, ඒ වගේම ඩෝස් වෙන වෙනම ලේයේ විදිහට තමයි හදා ගන්න ඕනේ. මෙන්න මේකේ තියෙන ලේ ප්‍රොපර්ටීස් කියන අයිකන් එකෙන් ඔයාලට පුළුවන් ඒ දේවල් කරගන්න. අපි බලමු එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතනදී පෙන්නන්නේ අපි අරන් තියෙන ලේයර්ස්. මම මෙතන ලේයර්ස් අරන් නැහැ. එහෙමනම් දැන් අපි ලේ ප්‍රොපර්ටීස් ගිහින් බලමු. මෙන්න මෙතන තියෙන ලේ ප්‍රොපර්ටීස් ක්ලික් කරන්න. ඔයාට අලුත් ලේ එකක් ගන්න ඕන නම් මෙන්න මෙතන තැඹිලි පාට තරු ලකුණක් එක්ක තියෙනවා ලේයර්ස් new layer කියලා. අන්න ඒක අරගෙන ඔයාලට පුළුවන් අලුත් ලේ එකක් ගන්න. එක්කද ලේ එකක් ආවා. මෙන්න මේ ලේ එකට ඔයාලට පුළුවන් කැමති නමක් දෙන්න. මෙතන ටයිප් වෙලා තියෙන්නේ ලේයර් 1 කියලානේ. දැන් ඔයා වෝල් එකක් අඳිනවා නම්, එහෙම නැත්නම් ඩෝ එකක් අඳිනවා නම්, වින්ඩෝ එකක් අඳිනවා නම් අන්න ඒ කැමති නම ඔයාට දෙන්න පුළුවන්. ලේයර්ස් හදාගන්න කලින් මොනවා හරි ඇඳගෙන ඉන්න. මම මෙහෙම රූපයක් ඇඳා. දැන් අපි මේකට ලේස් දාගමු. ලේ ප්‍රොපර්ටීස් කින් ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් මෙතන මම ලේක කරන් තියෙනවනේ. ඒක උඩට ගිහිල්ලා මේ ලේක නම් කරමු. මම දැන් මෙතන සර්කල් දෙකකුයි රෙක්ටැංගල් එහුවිනේ ඇන්දේ. දැන් මම මේකට සර්කල් 1 කියලා දෙමු එකක්. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් මේකේ කලර් එක වෙනස් කරන්න. මෙන්න කලර් ගොඩක් තියෙනවා. අපි කැමති කලර් එකක් දීලා ඕකේ කරගමු. දැන් අපි එක ලේ එකක් හැදුවා. දැන් ඒ ලේ එකට මෙන්න මෙතන එකක් සිලෙක්ට් කරගෙන ඒ ලේ එක ලබා දෙමු. මම මේ සර්කල් එක ගන්නවා සර්කල් 1 විදිහට. දැන් මෙතනදී පේනවද අපේ අපි හදාගත්තු ලේක පෙන්නනවා. මේ සර්කල් එකට දැන් අපි අර ලේක ලබා දෙමු. දැක්කද? ඒ විදිහට තවත් ලේයර්ස් නිර්මාණය කරගෙන ඉවට කල මේවයි කලර් එකේම වෙනස් කරගන්න පුළුවන්. මේ ප්‍රොපර්ටිස් ක්ලික් කරා.
මෙතනින් ඉංග්‍රීසි දුන්නා. දැන් අලුත් ලේකක් ආවා. එකටත් නම දෙමු circle 2 කියලා. දැන් මේකත් කලර් එක වෙනස් කරගෙන ඕකේ දෙමු. දැන් මේක සිලෙක්ට් කරගෙන මෙතනදී අපේ අනිත් ලේකත් වෙන්නනවා. ඒක තෝරගමු. දැන් දැක්කද මේක වෙනස් වුණා. ඒ වගේම මේකටත් ලේ ප්‍රොපර්ටිස් ගියා. new layer නම rectangle. දැන් දැක්කද ඔයාලා මේවට ලේයර්ස් ලබා දුන්නා. ඒ වගේම මේකෙදි දැන් අපි කලයකනි ලබා දුන්නේ. ඒ වගේම මේ වගේ මේ ලයින් ටයිප් එක වෙනස් කරන්න පුළුවන්. අපි දැන් මේ ලයින් ටයිප් දාන්නදී බලමු. දැන් අපිට මේකට ඕනේ හිතමුකෝ වෙන වර්ගයක්. ලේ ප්‍රොපර්ටිස් කියා දැන් මෙතන ලයින් ටයිප් එක දීලා තියෙන්නේ කන්ටිනියස් කියලා. අපි මෙතන ටයිප් එක වෙනස් කරගමු. මෙන්න මෙතන ලෝඩ් කියලා තියෙනවා නේද? ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ කැමති ලයින් ටයිප් එකක් දෙන්න. මම මේකෙදි සෙන්ට කියලා දෙනවා. ඕකේ කරන්න. දැන් මෙතන ආයෙත් සෙන්ට කියන එක තෝරගන්න. ඕකේ. දැන් පේනවද මෙතන සෙන්ට කියලා වැටිලා තියෙනවා. දැන් බලන්න අපි ඇඳගත් රූපේ සෙන්ටර් ලයින් එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි වෙන ටයිප් එකක් දාලා බලමු. ISO dot. Okay. ඔන්න දැක්කද? ලයින් ටයිප් එක වෙනස් වුණා. ඔයාලට ඕනේ නම් මෙන්න මේ ලේයර්ස් හයිඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා දැන් ඔයාලට මේ රෙක්ටැන්ගල් එක හයිඩ් කරගන්න ඕනේ නම් රෙක්ටැන්ගල් එක ළඟ තියෙන බල්බ් එකට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. ඔන්න දැක්කද මේක හයිඩ් වුණා. ආයෙත් ඒක බලා ගන්න ඕන. ආයෙත් ක්ලික් කරන්න. දැක්කද? ප්ලෑන් නේම අඳිනකොට සෙන්ටර් ලයින් නේම ඇඳ ගන්නවනේ. අන්න ඒ සෙන්ටර් ලයින් තියෙද්දි සමහරක් වෙලාවට කරදරයි අපිට ප්ලෑන් එක අඳින්නේ. ඒ වගේ වෙලාවට සෙන්ටර් ලයින් මේ වගේ හයිඩ් කරලා තමයි තියන්නේ. මම හිතනවා ඔයාලට මේක ගැන පොඩි දැනුමක් ඉන්න ඇති කියලා. ඔයාලට මේ ලේයර්ස් වලින් වැඩ කරගන්න එක ගැන පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට අපි මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ වෙනම පාඩමකින් මම ඔයාලත් එක්ක එකතු වෙන්න එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.